අවුරුදු කේක් එක තියාරා අවුරුද්දම රස වේවා මුදල් රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අතර හමුවක් ඊයේ පැවැත්වුණා. එහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ මේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මේ මොහොතේ වැදගත් වන බවයි. මේ අතර මහ බැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය මේ මාස අගදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වොෂින්ටන් සිට බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වමින් ප්‍රකාශ කළා. අධිපතිතුමනි, ශ්‍රී ලංකාව දේශීය අභිලාෂයන් සහ ගෝලීය ආයෝජකයන් අතර සමබරතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරද්දී යෝජනා කර ඇති දේශීය ස්වේච්ඡා බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලැබී ඇති ප්‍රතිචාර මොනවාද? Couple of 2 weeks ago, I think we made an announcement in public. ඔබට මතකනම් මීට සති දෙකකට පමණ පෙර දේශීය ප්‍රශස්තකරණයෙන් ඊට දායක වීමට අප අදහස් කරන ආකාරය ගැන විනිවිදභාවයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබුවා. එහිදී මහ බැංකුව සතු හෝමාරු බිල්පත් කිසියම් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කළ හැකි බවත්, ඊට අමතරව අනෙකුත් ණය සැකසුම් වලට සංසන්දනීය ආකාරයෙන් භාණ්ඩාගාර බැඳුම් කර ස්වේච්ඡාවෙන් යලි සැකසිය හැකි බවත් දේශීය පාර්ශවෙන් අපේ දායකත්වයේ ලබා දීම පිළිබඳවත් අප සඳහන් කළා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ වගකීම් ලෙස ප්‍රාථමික අතිරික්තය, මූල්‍ය පරතරය, උද්දමනයේ වර්ධන ඉලක්ක ආදී කරුණු රැසකට අප එකඟ වී තිබෙනවා. ඊළඟ පියවර වන්නේ යම් ආකාරයක දේශීය ණය ප්‍රශස්තකරණයක්. අප ඒ සඳහා ක්‍රමෝපාය බොහෝ විට අප්‍රේල් මාසයේ අගදී ප්‍රකාශයට පත් කළ පසු වාණිජ ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග අපට ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකි වේවි. එය සම්පූර්ණ වනතුරු to make it complete. Ada Derana YouTube Nalikava. YouTube Ada Derana denma subscribe karanna.